ළමයි අනිත් යාළුවොත් ජොයින් වෙනකම් අපි තව විනාඩි 3ක් විතර බලලා ක්ලාස් එක පටන් ගමු. හරි ළමයි ඉතින් අද තියෙන මාසික පරීක්ෂණය හැමෝටම මතකයි නේද මං ගිය සතිය කිව්වා අද මාසික පරීක්ෂණේ තියෙනවා කියලා මතකයි පූජ බොහොම හොඳයි කොහොමද අලුතින් අම්මගෙන් නෑනේ තිසරි දේවින්ද පුතා අද අලුතින් දාවේ නෑ නේද නෑ ටීචර් මං හිටියා මේ මට ගිය සතියෙන්න බැරි නෑ ටීචර් කරන්න ඒක තමයි කවුද අද අලුතින් ආපොයි නෑ ඔයා රේස් හෑන්ඩ් කරපු නිසා මං හිතුවා ඔයා කිව්වයි කියලා අලුතින් ආවා කියලා හරි කවුද අද අලුතින් ආපොයි ඉන්නේ කවුරුත් නැන් දලුතින් ආපු අය ඔක්කොම ඉන්න අපේ පරණ ළමයි ටිකමද මේ ඉන්නේ මල් ළමයි ටික ඇහෙන්නේ නැහැනේ ටීචර් ගල් වෙලා එන මොකද මම ඔයාලට හැමදාම මොකක් හරි විස්තර කරන ප්‍රශ්නයක් දුන්නාම ඔයාලා ඒක වරද්ද ගන්න නිසා හරිද ඔයාලා හරියට විස්තර කරන්නෙත් නැහැ අදාළ කරුණු ලියන්නෙත් නැහැ ඔයාලගේ පොයින්ට්ස් උත් නැහැ එතකොට ඔයාලා විභාගෙට එහෙම ප්‍රශ්නෙකට උත්තර ලියද්දී ඔයාලට ලකුණු අඩු වෙනවා අන්න ඒ නිසා මම අද මාසික පරීක්ෂණේ ඔයාලට දීලා තියෙන්නේ විස්තර කරන ප්‍රශ්න හරි අපි තව විනාඩි දෙකක් බලලා 9යි මාලේ ගෲප් එකකට පේපර් එක දානවා පුතාලට මේකෙන් කරන්න අමාරු වෙනම් ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කරන්න. ඒ වගේම පුතාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලෙම ටීචර්ගෙන් අහන්න ටීචර් එක පැහැදිලි කරලා දෙන්නම්. උත්තර අහන්න එපා උත්තර කියන්න නෑ. නෑ ටීච් නෑ පුතේ පේපර් එක. Google Form එකක ඔයාලට විස්තර කරන ඒවා කරන්න අමාරු වෙන නිසා පේපර් එකක් පුතේ. හරි. හරිද ෆුල් ස්කැප් එකක හරි A4 එකක හරි පුතාලට පුළුවන් ළඟ තියෙන කොලේක කරලා මම දෙන පේපර් එකේ print out එකක් අරගෙන පේපර් එකයි මේ ඊට පස්සේ ඔයාලා උත්තර ලියන කොලේ එකට clip කරලා ෆයිල් එකක දාලා අරන් තියන්න ඕන මතකයි නේද ළමයි මතක නැද්ද මතකයි ටීචර් මතකයි ටීචර් හරි ඒ නිසා වෙනම කොලවල ලියන්න හරිද ළමයි හරි ටීචර් හැමෝටම පැහැදිලි නේද හරි හැම දරුවෙක්ම වෙන අච්චු පොතෙන් නෝට් බුක් එකෙන් ඒවයින් බලන්නේ නැතුව තමන්ගේ මතකෙන් තනියම ලියන්න ඕන හරිද
මොකද මාසික පරීක්ෂණයනේ පුතාලා ඒ නිසා හරියට අවංක වෙලා ලියන්න පේපර් එක සාකච්ඡා කරනකොට අපි ලකුණු දාගමු හරි ඔන්න ටීචර් පේපර් එක එහෙනම් ෂෙයා කරනවා ටීචර් ගෲප් එකටත් දාන්න මේක ෂෙයා කරලා පේනවද ළමයි Sorry, Lamai. Teacher, ඔය පේපරේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බුදුන් වහන්සේ මැරවීමටද වැළපීමටද? මමයි මම ඔයාලගේ WhatsApp group එකටත් දැම්මා paper එක සෙනුරි ඔව් පුතේ මැරවීමට යෙදු උපක්‍රමෝද මේකේ සමහර වචන වැරදිලා ඇති teacher ගැතින් typing mistakes හරිද ඒව හරියට ගණන් ගන්නපො ඔයාලා දන්නවනේ දැන් මේක කියෙව්වහම ඔයාලට තේරෙනවනේ මැරවීමට කියන එක ඒ වගේව ගණන් ගන්නපො හරි ළමයි ඔන්න දැන් කාලය පටන් ගන්නවා විනාඩි 45යි පළවෙනි එකේ මේ දෙකක් නේද ලියන්න ඕනේ ඔව් දෙකක් ළමයි මේ ටයිපින් මිස්ටේක්ස් ගණන් ගන්න එපා අනිවාර්යයෙන්ම හැමෝම පැහැදිලි කරන්න තියෙනේම හොඳට පැහැදිලි කරන්න ඕන හැම කරුණක්ම යොදලා කලබලෙට චුට්ට චුට්ට ලියලා පේපර් ඉක්මනට ඉවර කරාට මට වැඩක් නෑ ඔයාලා කවුරුත් හරිද විනාඩි 45ට කලින් ඔයාලා ඉවරවනා කිව්වට මට ඒක වැඩක් නෑ මට ඕන ඔයාලා හැමෝම හරියට උත්තර ලියලා තියෙනවා බලන්න ඒ නිසා සම්පූර්ණ කාලයම අරගෙන හොඳට පේපරේ කරන්න මට වෙන්න ඕන එකම දේ ඒක ඉක්මන්ටි ඉවර කරා කියලා මම ඔයාලට වැඩිපුර ලකුණු දෙනවවත් එහෙම නැතු ඔයාලා පේපරේ හොඳට කරලා කියන එකවත් පැහැදිලි වෙන්නේ නැහැ ළමයි සම්පූර්ණ කාලය අරගෙන පැහැදිලි කරන්න තියෙනවා හොඳට පැහැදිලි කරලා ප්‍රශ්න හරියට තේරුම් අරගෙන හරියට කරන්න හරිද පුතාලට මේකෙන් බලන් කරන්න අමාරුයි මොකද මට මේක උඩට පහළට කරන්න බෑනේ හැමෝටම මේ පේන විදිහට මොකද හැමෝම එක එක වෙලාවටනේ කරන්නේ ඒ නිසා WhatsApp group එකෙන් tape එක download කරගෙන ඒකෙන් බලාගෙන හැමෝම කරන්න ගන්න හරි එහෙනම් හැමෝටම සුභපතන හැමෝම හොඳට කරන්න paper එක හොඳට කියවල මං කිව්වා වගේ මේක ඉක්මනට කරලා ඉවර කරන්න ඕන paper එකක් නෙමෙයි කාලය අරගෙන විනාඩි 45 තුලද කරලා ඉවර කරන්න ඕන එකක් කවුරුත් ඉක්මනට ටීචර් ආ ප්‍රශ්නෙත් ලියනවද ප්‍රශ්න ලියන්න පා පුතේ දැන් ටීචර් කිව්වනේ ඔයාලා paper එක print out එකක් ගන්න උත්තර විතරක් කොලේ ලියන්න හරි කිසි කලබලයක් නැහැ කවුරුත් ඉක්මනට ඉවර කරා කියලා ටීචර් හොඳයි කියන්නේ නැහැ ටීචර් හොඳයි කියන්නේ ඔයාලා හරියට උත්තර ලියලා නම් විතරයි ඒ නිසා හිමීට කාලය අරගෙන ලියන්න WhatsApp එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න හරි පළවෙනි ප්‍රශ්නේ පහක්ද ලියන්න ඕනේ නැත්නම් දෙකක්ද දෙකක් පුතේ ඒ කියන්නේ දෙකක් කියන එක තමයි කොම්බෝ වෙනකොට පයන්න වැඩිලා තියෙන්නේ හරි හැමෝම පටන් ගන්න කරන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න අනිත් අයට ඩිස්ටර්බ් වෙන්නේ නැතිව හරි ටීචර් වීඩියෝ එක ඔෆ් කරනවා ටීචර් ගේ මොකද කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් එන නිසා හැමෝම ලියන්න ගන්න paper එක විනාඩි 45 ඉවර වෙන්න විනාඩි 10කට කලිනුත් කියනවා විනාඩි 5කට කලිනුත් ටීචර් කියනවා හරි ළමයි 9:55ට තමා වෙලාව ඉවර වෙන්නේ එකක් ටීචර් කිව්වා ටීචර් ආයි මතක් කර හිමීට කරන්න කිසි හදිසියක් නැහැ
හතරවෙනි එක කියන්නේ කොයි එකද පුතේ? අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්ද සනරේ? ඊට කැටි පිළිතුරු සපයන්නේ කියන එකේ හතරවෙනි එක තුනුරුවන් වලින් දෙකක් නම් කරන්න. තුනුරුවන් කියන්නේ තුනක් තියෙනවනේ තුනුරුවන් වල. අන්න ඒකෙන් දෙකක් ලියන්න කියලා තියෙනවා. මැඩම් අපි දැන් ජොයින් වුණේ මේ පළවෙනි එකේ අර අන්තිම ටික මොකද්ද? උපක්‍රම වලින් දෙකක් ලියන්න පුතේ. ටීචර් පොඩි ටයිපින් මිස්ටේක්ස් එකේ ගණන් ගන්නවා. WhatsApp group එකටත් දාලා තියෙන එකෙන් ඩවුන්ලෝඩ් කරන් ලියන්න පුතේ උත්තර. දෙවෙනි ප්‍රශ්නේ කැලිය වංශය කියලා තියෙන්නේ මොකද්ද? කෝලිය වංශය. පුතේ ටීචර් මේක මේ මේකයි උනේ ටීචර් කලබලෙට් ටයිප් කරේ ඒ නිසා පොඩක් ටයිපින් මිස්ටේක්ස් තියෙනවා. ඒ වගේ ඔයාලට තේරෙන්නේ නැත්නම් තැනක් තියෙනවා නේ ටීචර් ගෙන් අහන්න. සෝරි ළමයි හරිද? ශාක්‍ය සහ කෝලිය වංශය. ठीक है तुम्हारे प्रश्न में पद तुनक तीनानी හරි පුතේ එතකොට ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ පද තුනක් තියෙනවා කියලා එතකොට ඔක්කොම සම්පූර්ණ කරන්න හරිද හරිද හරි
උපුත්තේ මොකද ප්‍රශ්නේ? පස්වෙනි ප්‍රශ්නේ මේ ධම්මරත්නයේ ගුණ ඔක්කොම ලියනවාද? ඔව් ටීචර් ගානක් කියලා නැහැනේ. එතකොට ධර්මරත්නයේ ගුණ ටික ලියන්න. ආ ටීචර්. හරි. ළමයි ප්‍රශ්නයක් නැත්තම් මියුට් කරගන්න. ඔයාලා ප්‍රශ්නයක් අහනවා නම් විතරක්. හොඳ ළමයි වගේ අන්මියුට් කරන්න, නැත්තම් මියුට් කරගෙන ඉන්න. පේපර් කරන අය ඩිස්ටර්බ් වෙනවනේ. දැන් කතා කරපුව කෙනාට මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ නේද? හරි.
මැඩම් ඔව් පුතා කියන්නේ මම අහන්නේ මොකද්ද මැඩම් බුදුරජුන් දවසේ ඉර්ධිමතුන් අතර අග්‍රතනතුරට පත් වූයේ කවුද මොන හාමුදුරුවද ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානයට පත් වුනේ මං ඒක කියලා දීලා තියෙන්නේ අපි නෝට් එකෙත් ඒක ලියලා තියෙන්නේ හරි මැඩම් මතක කරලා ලියන්න හරි පුතේ टीचर ओ पुते टीचर हाय पोड्डक කියලා දෙන්නකො 6 වෙනි ගාන 6 වෙනි එකේ පුතේ මට්ට කුණ්ඩලේ දෙව්ලොව උපත ලැබුවේ කොමන හේතුවක් නිසාද මම ඔයාලට කියලා දුන්නා මට්ට කුණ්ඩලීගේ කතාව ඊට පස්සේ මම කියලා දුන්නා මට්ට කුණ්ඩලී ලෙඩ ඇඳෙද්දි මොන වගේ සිදුවීමක් වුණ නිසාද එයා අවසානයේදී දිව්‍ය ලෝකේ උපදින්න තරම් වාසනාවන්ත උනේ කියලා ඒක මතක් කරලා ඒ උත්තරේ ඒකට ලියන්න හරිද සනුරි හා ටීචර් කීවෙනි පාඩමේ එකක්ද දැන් පාඩම කිව්වොත් අච්චුපොත බලනවා නේද නැහැ ටීචර් මම ඒක කරද්දි හිටියේ නැද්ද කියලා බලන්න ඒක කරද්දි සෙනුරි එහෙනම් ඉන්නේ නැතුව ඇති මං ඔයාලට එක්තරේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියලා දෙනකොට මතකද සෙනුරිට මං ඒක කියලා දුන්නා ඊට පස්සේ චත්තමාණවකයන් කතාව චත්තමාණවක ගාතත් කියලා දුන්නේ මේ පාඩමේදී සෙනුරිට මතකද කමක් නැහැ පුතේ ප්‍රශ්නම අමතකුණාට කමක් නැහැ පුතාලට මතක විදිහට ලියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද ටීචර් බයි නැහනේ ටීචර් ඒකත් ගණන් නැද්ද කමක් නැහැ පුතේ ඔයාලට තේරෙන්නේ නැති මතක නැති ඒවා අතාරින්න. එතකොට පුතාලටම තේරෙනවා නේද පුතාලා තව පාඩම් කරන්න කොහොමද කියන එක? ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මතක දේවල් අනිවාර්යයෙන්ම කරන්න. එතකොට හරි. टीचर ओ पुते क्या ना टीचर मैं पेपर ऐड हाय वैनी
පාඩමිනුත් දාලා නේද තියන්නේ ගිය සතියේ කරපු ටිකනේ ඔව් ගිය සතියේ කරපු චුට්ටෙනුත් දැම්මා එක ප්‍රශ්නයයි දාලා තියෙන්නේ මොකද මේ ප්‍රශ්නේ හරීම ලේසි එකක් ඔයාලට මම නෝට් එකක් දුන්නා කියලා දුන්නා ඒක මතක තියාගන්න ලේසි එකක් නිසා හරි
ළමයි පහල තව තියෙනව ප්‍රශ්න ඔයාලා WhatsApp එකෙන් download කරගෙන ඒවත් බලන් කරන්න ළමයි මට පහලටම දාන්න බෑ මොකද ළමයි තනින් තනනේ කරන්නේ එක එක කෙනා ඒ නිසා නැසනුරි බුදු ගුණ කියන්නේ මම බුද්ධ අනුස්සති භාවනාව පාඩමේ බුදු ගුණ නමයක් කියලා දුන්නා මතක නැද්ද ඒ බුදු ගුණ නමය හරිද ඒ නමෙන් තුනක් ලියන්න
teacher. ඔව් පුතේ. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙකේ teacher කි පහක්ද නැත්නම් ඉන්න පුතේ බලන්න. පහක්. පහක් පුතේ. හා teacher. Thank you teacher. හරි. ළමයි මේ වගේ ඒවා තිබ්බ පොඩක් අහන්න ඔයාලට තේරෙන්නේ නැති දැනක් teacher ගේ මේ typing mistakes නිසා. පුතාලා තව විනාඩි 10යි තියෙන්නේ. වෙලාව මදි වගේද? ළමයි. ඔව් ටීචර්. හරි අපි වෙලාව ඉවර වුණාම මම එතකොට ආයි අහන්නම් ඊට පස්සේ බලලා මම තව වෙලාව දෙන්නම්. එහෙම කරමු අපි. පේපර් එක සුට්ට අමාරුයි වගේ නේද කට්ටිය? මැඩම් ඔය දාල් ටික විතරයි නේ ප්‍රශ්න ටික. ඔව් පුතේ. හතරට එනකන් විතරද? නෑ මේ අන්තිමට කෙටි සටහන් කිලි යන්න කියලා එක්කුත් තියෙනවා. තේනවද? හානි. මීටර්. තුන්වෙනි ප්‍රශ්නෙන්නක. හොමෙන්න. මෙතන පුතේ තුනේ දෙකේ තියෙන අගසව් දෙනමගෙන් ගත හැකි ආදර්ශ තුනක් කියන එක. හරිද? ටීචර් එච්චරම අමාරු නෑ ටිකක් අමාරුයි. ඔව් නෑ. ටීචර් ඔව් අර හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කීයද ටීචර් ලියන්න තියෙන්නේ පහක් පහක් හා ටීචර් පුතාලා ඔයාලට පේපර් එක පේන්නේ නැත්නම් WhatsApp එකෙන් ඩවුන්ලෝඩ් කරන් කරන්න ටීචර් දාලා දින ගෲප් එකට
टीचर मैं हादर प्रश्ने පළවෙනි එක මොකක්ද? සිරිත් හා විරිත්. ටීචර් එක බාරක්. ඉදුරි එක මොකක්ද? යනු කුමක් දැයි කෙටියෙන් හඳුන්වන්න. ඔහොම ඉන්න ටීචර් එක දාන්න ලියලා. හා ටීචර්. හරි sorry ළමයි typing mistakes වලට teacher ඔව් පුතේ teacher හතරේ තුන්වෙනි එක චුට්ටක් කියලා දෙන්නකෝ ඇයි ඒකෙන් අහන්න පුතේ ඇයි අපි ස්වාමීන් වහන්සේලාට පුද සත්කාර කරනවා මොකද්ද හේතුව අපි එහෙම කරන්නේ ඇයි එච්චර ගෞරවයක් අපේ හිතේ උපදින්න ඕනේ अनेक महान प्राश्न हामुदे अपट वन सेवेक प्रति उपकार गरुकिरी हामुद्रे सल कुद सत्कार इकट हेतु मुखदमा टीचर हण्णे हरिपुते गणेश संजय समहार विट रिकॉर्डिंग हरी පුතාලා වෙලාව නම් ඉවරයි පුතාලට තව කොච්චර වගේ දිනවද මම ඔහොම ඉන්න හන කෙනා කියන්න හැමෝම කියන්නපා සෙනුරි පොත්තනින්ද දැන් යන්නේ 4:3 වෙනි එක 4:3 ශ්වේත කොතනද මම ටීචර් අර කෙටි සටහන් ලියන්න කියන කියන දැහැමි කොතනද දැහැමි නිම්සරා ටීචර් මෑම් 4:2 එක හරි දැහැමි කොතනද පුතේ මං යන්නේ අර කෙටි සටහන් ලියන්නම් ඒක යන්නේ හරි ෂෙහාන් කොතනද ටීචර් කෙටි සටහන් ලියන එක හරි හංසරා සාවින්දි හන්සරා කොතනද යන්නේ පුතේ? එයා නෑ වගේ. හස්නා
හස්නා හතරවෙනි එක මගේ. හරි. එහෙනම් පුතේ ඔයාලට තව විනාඩි 10ක් ඇති වෙයි. තව විනාඩි 10ක් දෙන්නම් ටීචර්. හැමෝම ඉක්මනට කරන්න. ටීචර් කෙටි සටහන් ලියන්න කියන එක පොඩ්ඩක් වෙන්නන්නකෝ. හරි. ඔහොම ඉන්නක. සෝරි පුතාලා තප්පරයක් ඉන්න. මම මේ ප්‍රශ්න ටිකේ ටීචර් අලුතින් දාලා තියෙන ටික ක්ලියර් කරනවා. ඔයාලා මතක තියාගන්න පුතේ ප්‍රශ්න අහලා තින්නේ එක් කියන එක. හරි. ඔව් පුතේ කියන්න
කෙටි සටහන් ලියන්න තියෙන එකේ දෙකම දෙකටම ලියන්න ඕනද? දෙකටම ලියන්න නම් ඕන. හැබැයි අපිට කාලය මදි වගේ නම් පුතාලා එකකට විතරක් ලියන්න. අනිත් එකට අපි ගෙදරදී ලියාගෙන එමු. මොකද දැන් කාලය ගොඩක් ගිහින්න තියෙන තව විනාඩි 2යි තියෙන්නේ. හරිද? හා ටීචර්. හරි. ළමයින්ට වෙලාව ඇතිද? දැන් අපි සාකච්ඡා කරමුද එහෙනම්? ටීචර් අන්තිමට යන්නේ. හරි එහෙනම් කමක් නැහැ කරන්නකො අපි සාකච්ඡා කරන්න බැරි වුණොත් අද ලබන සතියේ හරි සාකච්ඡා කරමු. වැදගත් වෙන්නේ ඔයාලා පේපර් එකට හරියට උත්තරේ ලියන්න පුරුදු වෙන එක. පුතාලා දැන් නම් කාලේ ඇති අපි සාකච්ඡා කරන්න පටන් ගමුද? ආ ටීචර් ඊට විනාඩියක් දෙන්නකෝ. ආ පුතේ අපි පළවෙනි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. හරිද? ඔයාලට කරන්න බැරි වෙච්ච ඒවා ඊළඟ දවස් වෙනකොට කරගෙන එමු. එහෙම කරමුද? අනේ ටීචර් තව විනාඩි 2-3ක් දෙන්නකෝ. ඊට පස්සේ හරි එහෙනම් විනාඩි 3ක් දෙන්නම්කෝ ටීචර්. ඔන්න 10යි 10 වෙද්දි නවත්තනවා.
කුතාලා වෙලාව ඇති අපි දැන් නම් සාකච්ඡා කරමු. හරිද? ළමයි? Yes. හරි. අපේ පළවෙනි ප්‍රශ්නේ. දේව්දත් තෙරුන් විසින් රජුන් මැරවීමට යෙදු උපක්‍රම වලින් දෙකක්. හරි. මට අභිෂේක් කියන්න බලන්න එකක්. अभिषेक सिग्नल हरी तीसरी क्या बला गिज्जकूट पर्वत विशाल कलुगल पेरली उत्तर गिज्जकूट पर्वते उत्तर प्रश्ने शाक्य वंशे कोलिय वंशे युद्धवदीन सूदानूये कुमक संदहा बला उत्तरे मोन नदी जलेद एक रोहिणी नदी जलय बेदागन्य शाक्य कोलिय वंशवल रज पिरिस युद्धवदीन सूदानम मुने प्रश्न रोहिणी नदी रोहिणी नदी जलय बेदागनीयन एर पार वतुर बेदागन बर हेमती बर लकुन अनिवार्य रोहिणी नदी कियन तीयनोन හරි ඊළඟ ප්‍රශ්නේ බොරු කීම කැතමය යන කවියේ ඉතිරි පද සම්පූර්ණ කරන්න. හරි ඒකට උත්තරේ මට කියන්න මම කියන එකනා විතරක් කියන්න. ආශ්වේත කියන්න බලන්න ඒකට උත්තරේ. බොරු කීම කැතමය ගැරකුණටත් නොසමය ඇතනම් කදිමය මෙලව රජ සැපටත් උතුමය. බොහොම හොඳයි. බොහොම හොඳයි හැමෝම මේක ලිව්වා නේද? उत्तरे बुद्ध धर्मरत्ने संगरत्ने देखा लियान क्यों तो देखा मित्रा क्लियान सहान्या हरित බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය මේ තුනෙන් ඕනම දෙකක් ඊළඟ එක ධර්මරත්නයේ ගුණ ලියන්න ධර්මරත්නයේ ගුණ කීයද ළමයි කීයක් තියෙනවද ධර්මරත්නයේ ගුණ 6යි හරි ෂෙහාන් කියන්න බලන්න ධර්මරත්නයේ ගුණ 6 මොනවාද කියලා වාකාදෝ බක්කතා ධම්මෝ සම්දිෂ්ඨිකෝ අකාලිකෝ ඒහි පර්ශිකෝ हरियट वेंकरला
හය මොකද්ද පුතා මං එන් කළා ලිව්වේ ටික ආ බොහොම හොඳයි අන්න එහෙම ලියන්න ළමයි හරි ඊළඟට ටීචර් මේ ඉක්මනට කරන්න වෙලාවක් නිසා හය වෙනි ප්‍රශ්නේ මට කුඩේ දෙව්ලොව උපත ලැබුවේ කුමන හේතුවක් නිසාද මට ඒකට උත්තරේ කියන්න හස්නා හස්නා ඇයි මට කුණ්ඩලි දිව්‍ය ලෝකේ උපත ලැබුවේ හස්නා හස්නා නැද්ද හරි එහෙනම් ඔනදි ඔනදි කියන්න බලන්න මට කුණ්ඩලි දිව්‍ය ලෝකේ උපත ලැබුවේ මොන හේතුවක් නිසාද බුදු හිමිරුව දැකීමෙන් බුදු රුව දැකීමෙන් බුදු රුව කෙරෙහි සිත පහදා ගැනීම නිසා තමා මට කුණ්ඩලි දිව්‍ය ලෝකේ උපත ලැබුවේ මං පුතාලට කියලා දුන්න මට කුණ්ඩලි මරණ මංචකයේ ඇඳක් මත වැටිලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒක දිවසින් දැකලා මට කුණ්ඩලි වෙත වැඩම කරනවා. ඒ අවස්ථාවේ මට කුණ්ඩලි බුදුරජාණන් වහන්සේට වැඳගෙනම තමා මරණය දකින්නේ. මරණයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය දැකලා පැහැදිලා බුදුන් සරණ යමින් වැඳගෙන. අන්න ඒ නිසා තමා පුතේ මට කුණ්ඩලිය දිව්‍ය ලෝකේ ඉපදුනේ. उत्तर लिया बरी वेला उत्तर लिया අනිත්‍යය මේ වැරදි නම් වැරදි දාලා හරි උත්තරේ ලියා ගන්න හරි නම් විතරක් රතු පෑනෙන් හරිය දාන්න ඊළඟ එක රජගහ නුවර වාර්ෂිකව පැවැත්තු සැනකෙළිය හැඳින්වූ නම මොකද්ද ඒක කියලා දුන්නේ ගිය සතියේ මොකද්ද සැනකෙළිය නම ඒක මට කියන්න කො නුවන් මාරසිංහ පුතා කියන්න බලන්න මොකද්ද සැනකෙළිය නුවන් නුවන්නේ හංසරා සාවින්ද ඉන්නවද නැද්ද මොකද්ද පුතේ නම රජගහනුවර වාර්ෂිකව පවත්වපු සැනකෙළිය නම මොකද්ද ගිරිගස්ස මජ්ජ ආ බොහොම හොඳයි ගිරිග්ග සමජ්ජ හරි ඊළඟ ප්‍රශ්නේ බුදුරජුන් දවස ඉරිදිමතුන් අතර අග තනතුරට පත් වූයේ කවුද මට ඒකට උත්තරේ සෙනුරි කියන්න බලන්න මගරද දීත බුදු රජුන් දවස ඉරිදිමතුන් අතර අග තනතුරට පත් වූයේ කවුද හෝලිත උපතිස්ස හෝලිත උපතිස්ස මහරහතන් වහන්සේ බොහොම හොඳයි මුගලන් මහරහතන් වහන්සේ මේක මම ඔයාලට පළවෙනි පාඩමක කියලා දීලා තියෙනවා හරිද මුගලන් මහරහතන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ධම්මපදයේ ඇතුළත් ගාථා ගණන කොපමණද මට ඒක කියන්න කවුද ඔහොම ඉන්න මං කෙනෙක් හසරංග හසරංග මට කියන්න බලන්න ධම්මපදයේ ගාථා කීයක් තියෙනවද කියලා ඊට අතට උත්තරේ 16ක් තියෙනවා ගාථා වග්ග නෙමේද පුතේ ගාථා ඔක්කොම කීයද කවුද දන්නේ ෂෙහාන් දන්නවද 6යි 6යි නෑ ධම්මපදයේ ගාථා ඔක්කොම කීයද කියලා අහන්නේ කෝ බලන්න 8යි සහන්‍ය දන්නවද නෑ 8යිත් නෙමේ 9යි නෑ මේ මතක නැත්තේ ටිහාර ටිහාර දන්නවද 42යි හතලිස් දෙකද හාරසිය ගානන්ද තෙහාරා තෙහාර දන්නවද උත්තරේ නැහැ සෙනුරිට මතකද මැඩම් මං කියන්න බලන්න නිල්ලෝනේ හාරසිය හතලිස් නමයයි හාරසිය ආ හරි මෙහෙම කරමුකෝ දැන් ඔන්න කාටවත් මතක නැහැ ටීචර් ගිය සතියේ නෝට් එකටත් දුන්නා ලබන සතියේ එනකොට හැමෝම පාඩම් කරන් එන්න ඕන ගාථා කීයද වග්ග කීයද මොන වග්ගයද තිබ්බේ පාඩම් කරන් එන්න ඕන හරිද ටීචර් අනිවාර්යෙන්ම අහනවා හැමෝගෙන් හරිද නැත්තම් ගිය සතියේ කියලා දීපුක දැන් වෙද්දි මතක නැහැ මේ ළමයිට හොර ගෙඩියෝ ටිකක් ඉන්නේ
හරි සෝ හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු හැමෝම අනිවාර්යයෙන්ම බලන් ඉන්න ඕන හොඳ ටීචර් 9යිද 9යි නෑ නෑ බලන් ඉන්නකෝ ලබන සතියේ දැන් ඔනේ ටීචර් උගන්වපු එකනේ මේ මතක නැත් චච්චකොත් හොඳට කියලා කොහෙන් හරි හොයාගෙන එන්න කට්ටියත් එක්ක හරි ඊළඟ ප්‍රශ්න මං කියන්නම් සති භාවනාව බුද්ධානුස්සති භාවනාව යන කොහොමද මං කියන්නම් හවුද ටීචර් සෙනර කියන්න ටීචර් මං කියන්නම් පොඩක් ඉන්න අපි කතා කරමු නැති ආරුවෙට කියන්න දෙමු හරි මට ඔන්නදී කතා කරානේ තෙහාරා අන්මියුට් කරන්න බැරිද उत्तरे हरिद अरे टेहार किया बला बुद्धानुस्सति भावनावे अनुकुमक्त नद ठीक है मां किया ना अंको आ किया ना बला बुद्ध गुण सिह के करे मीन बुद्ध गुण वैडी में बुद्ध गुण भावनावे බොහෝම හොඳයි බුදු ගුණ සිහි කරමින් බුදු ගුණ වැඩමින් සිත එක්තැන් කර ගැනීම බුදු ගුණ භාවනාවයි හරි ඊට පස්සේ සිත බලන්නකෝ ඊට නවාරහදී ගුණය හරිද නවාරහදී ගුණය කියලා ලියන්න බෑ පුතේ නවාරහදී බුදු ගුණ සිහි කරමින් බුදු ගුණ වැඩමින් භාවනාවේ යෙදීම කියලා ලියන්න ඕන සිත එක්තැන් කරගෙන වඩන භාවනා බුද්ධානුස්සති භාවනාවයි හරි ඒකත් පුළුවන් ශ්‍රේත කියන්න පුතේ ටීචර් බුද්ධානුස්සති භාවනාවේ යන බුදු ගුණ සිහි කිරීමෙන් භාවනාවේ යෙදීමයි බොහොම හොඳයි මෙන්න නීම්සාරා හරිම උත්තරේ දාලා තියෙනවා එයාට විතරයි මතක තිබ්බේ අනිත් අය කරුණාකරලා ලැබෙන සතිය හොයන් එන්න ඕන ධම්මපදේ ගාත කියද කියලා නීම්සාරා බොහොම හොඳයි නීම්සාරාද නියල් නෝණිත් දැම්මේ නීම්සාරාද බොහොම හොඳයි දාපු එක්කෙනා යාට විතරයි මතක අනිත් කාටවත් මතක නැහැ මේ ගිය සතිය උගන්නපු එක ලබන සතියේනකොට අනිවාර්යෙන් මේක පාඩම් කරන් ඉන්න ඕන හැමෝම නරක ළමයි නොවි හරි අපි ඉස්සරහට යමු බොහොම හොඳයි ශ්‍රේත එකත් හරි බුදු ගුණ වලින් තුනක් නම් කරන්න ඒකට උත්තරය දෙන්න තිසරි ලිව්ව බුදු ගුණ තුන කියන්න අරහං සම්මා සම්බුද්ධ අරහං බුදු ගුණය සම්මා සම්බුද්ධ ගුණය භගවා ගුණය බොහොම හොඳයි අනිත් ළමයි මට කියන්න බුදු ගුණ සේරම කීයද බුදු ගුණ කීයක් කියන්න ළමයි 9යි ඔන්න ඔය තුනේ මොනවාම හරි තුනක් ලියන්න ඕන හරි ඊළඟ ප්‍රශ්නේ ඔබ බුදු ගුණ වැඩි යුත්තේ කුමක් නිසාදයි පැහැදිලි කරන්න ඒකේ තියෙන පැහැදිලි කරන්න හරි මම කියන්න කවුද නිල්නෝනි නිල්නෝනි කියන්න බලන්න උත්තරේ ලිව්වා දෝස මොහාදී සිතුල යහපත් කිරීමටත් ශාද්‍රාවෙන් පිරුණු කුසල සිත් වලින් මනස පුරවා ගැනීමටත් සංසුන්හා එකක සිත් වලින් යුතුව ප්‍රබෝධවත් ජීවිතයක් ගත කිරීමටත් අප බුදු ගුණ වැඩි යුතුය එහෙම කියලා සම්පූර්ණ ඉවරකම් කොහොමද පුතේ අන්නේ කරුණ හැම එකම අතුලක් කරන්න හරි හසරංග ලිව්වද හසරංග නැටිච්ච ලියුවේ නැද්ද එහෙනම් ලියාගෙන ඊළඟ අවස්ථාවේ කතා තුනිසා ඒක හරිද පුතේ පැහැදිලි කරන්නනේ තියෙන්නේ එතකොට එකක් ලියලා මදි අර නිල් නොවනි කිව්වා වගේ කරුණු කොහොම ඉන්න පුතේ කරුණු කිහිපයක් ලියමින් අපි ඒක පැහැදිලි කරන්න ඕන තේරුණාද මම මේකට උත්තරේ ඔයාලට මේ පාඩම කරද්දි දීලා තිනවා බුදු ගුණ වඩන්න ඕන ඇයි කියන එකට කරුණු හරිද මම දැන් උත්තරේ කියලා වැඩක් නැහැ මොකද මම උත්තරේ කිව්වොත් ඔයාලා මම කියන දේ පොතේ ලියනවා විතරයි පුතාල හැමෝම මේකට උත්තරේ ලියුවේ නැති අය ඔන්න ටීචර් මේ හයිලයිට් කරන එකට උත්තරේ ලියුවේ නැති අය අනිවාර්යයෙන්ම ගෙදරදි තනියම ලියාගෙන එන්න ඕන මොකද පුතේ නැත්තම් කවදාවත් ඔයාලගේ ස්කිල් එක ඩෙවලොප් වෙන්නේ නැහැ ඔයාලා
वाला पेपर एलियन तनियम एलियान टीच दिन वाला लियान एनी सा हेमोम गेदरदी तनियम लियान मेकट खरुण टीच पोते दीलन तीन खरुण लियाल एक चुट पेहदी कर उदाहरण विधिट बुधगुण वेडियम निशा अपे मनस तन पत्वे अभी एक बुधगुण नितर नितरम सिहिपत्मी नितर नितर मनसे तबागनीमें अपे मनस विना देवाल वेल्टे यमुनोवी मनस समाधि गत कर मनस तेंपात कर गत हैकि एक करुणा करन चुट्टा विस्तर करना आय तव करुणा करन एक विस्तर करना एहम एहम करुणु हतरा पहाक विस्तर करना मे वगे पहदिली करन कियला तीयन प्रश्न कदी तेरुनाद लमाई लमाई दरा मे एक नमे वेन कंटे वेरदीचेवा आपहु प्रश्न एतलियाल उत्तर एतलियागेन पोते एलियागेन एन्नोन ईट पास पेहदिली कराने बुद्धुगुण वेडियो युत कुमारपूर्ण उत्तर आखलिया फोटो एक गल टीचर वाले वनो हरिदी आ बहुमोदय लमाई अरे प्रश्न संपूर्ण पेहदिली करान के तीन प्रश्न संपूर्ण उत्तर लियागे पुलवांद हेमोटम पुलवां टीचर टीचर एवं पुलवांद हेमोटम वाट्सअप हरी वाले विधि टीचर लिंक दाले टीचर की नाम वाला संपूर्ण उत्तर मे पेहदली करान लियलाटे वाट्सअप ग्रूप लिंक दालती बुद्धागम पंत लिंक मासिक परीक्षण दालती मगे नाम हरदाईट पास मे तुम्हें प्रश्न अवसान प्रश्न ओयवागे हतरवेणि प्रश्न अंतिम प्रश्न ईट पास खेटी सटह लियने का मेटिक संपूर्ण लियल टीचर पुलवंदलामाई पुलवंद हरी टीचर ओ हेम करान हेमोमे वन संपूर्ण पेहदरी उत्तर लियला अनिवार्यमलामाई बृहस्पति दटवा कलीन वन मुखद टीचर उत्तर टीक बला क्लास कलीन लबन साती है हरी नेद मटे उत्तर टीके लबन सती की आना मुनादो अलग दिख अड्डा कियला हरी पेपे का मारुदलामाई पाड़ा तिब्बना टीचर की ऊ हेम चूटी करुण मतके हिटियाना वाला लेसी अभी मेहम हेम मसम मेहम मसिक परीक्षण कर अंतिम व्यक्ति पेपर सोम लेसी वे हरी हेना हेमोम गिदरदी अदक करला टीचर टीचर मेसेज दालती नंबर टीचर के एकटे वेना हेमोम लबन सती क्लास हेम दर्वेकमा परिश्रमी इन हम पाड़ा हेमोटम तेरवा सरनाई आयु भोवन पुताला लबन सती हेमोम क्लास इना